වීඩියෝ එකේ චැප්ටර්ස් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට අනවශ්‍ය තැනක් වගේ තියෙනවා නම් එතන ස්කිප් කරලා බලන්න පුළුවන්. Windows 11 රිලීස් වෙලා දැන් ගොඩ කාලයක් වුණත් Windows 11 ගැන වීඩියෝයක් අරන් එන්න මේතරම් පරක්කු වුණේ. මේකෙදී ගොඩක් බග්ස් තිබ්බා. සාමාන්‍යයෙන් Photoshop වැඩ කරද්දී අපි drag and drop කරන්නේ. මේකවත් කරගන්න බැරි වුණා. ඉතින් සාමාන්‍යයෙන් මම වීඩියෝයක් අරන් එන්නේ එදේ මම පාවිච්චි කරලා ඒක මට හොඳයි වගේ නම් තමයි මම වීඩියෝයක් අරන් එන්නේ. ඉතින් මේ Windows 11 එකේ ගොඩක් බග්ස් තිබ්බ නිසා තමයි Windows 11 එකට වීඩියෝයක් අරන් එන්න මේ තරම් පරක්කු වුණේ. ඉතින් මේ වෙද්දි Windows 11 එකට 22H2 කියන අප්ඩේට් එක දීලා තියෙනවා. දැන් තිබ්බ හැම බග් එකක්ම වගේ ෆික්ස් කරලා තියෙනවා. සාමාන්‍ය දිනදා වැඩ කටයුතු කිසි ප්‍රශ්නයක් නැතුව කරගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම Windows 11 install කරගන්න පුළුවන් සරලම තැන ඉඳන් කතා කරනවා. එහෙනම් අපි ඉක්මනටම බලමු ඔයාගේ ඕනම PC එකකට හෝ ලැප්ටොප් එකකට Windows 11 install කරගන්නේ කොහොමද කියලා. Windows 11 අලුත්ම අප්ඩේට් එක දාගන්න මම ඉස්සෙල්ලම පොඩි ටිප් එකක් කියලා දෙන්නම්. ඉතින් හිතන්න ඔයාලට දැන් තියෙන්නේ Windows 10 එක. එහෙමත් නැත්නම් අර කලින් දාගත්තු Windows 11 එක කියලා. ඉතින් ඔයාලට පුළුවන් Windows අප්ඩේට් එකට ගිහින් Windows 11 22H2 අලුත්ම අප්ඩේට් එක දාගන්න. ඉතින් මෙතන ඔයාලට අප්ඩේට් එකක් පෙන්වන්නේ නැත්නම් ඒකට හේතු දෙකක් තියෙනවා. ඒකෙන් පළවෙනි හේතුව තමයි ඔයාගේ PC එකේ පොඩි security issue එකක් තියෙනවා. ඉතින් අපිට ඒක ෆික්ස් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා දැනට පාවිච්චි කරන Windows එක කොපි එකක්. එහෙම නැත්නම් ඔරිජිනල් එකක් නෙවෙයි. ඉතින් මෙන්න මේ වගේ PC වලට Windows 11 install කරගන්නේ කොහොමද? ක්‍රම කිහිපයක්ම තියෙනවා. මම සරලම තනියෙන් කියලා දෙන්නම්. ඉතින් ඔයා හිතන්න ඔයාගේ මේ PC එකේ security issue එකක් නැහැ කියලා. එහෙනම් අපිට පුළුවන් Windows download assistant ගෙන් බොහොම පහසුවෙන් Windows 11 download කරගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මම පල්ලෙහා description එකේ දාලා තියෙන පළවෙනි link එක click කරලා Microsoft official website එකට යන්න. ඉතින් මේ link එක touch කරලා website එකට ගියාට පස්සේ අපිට පුළුවන් මුලින්ම තියෙන Windows installation assistant ව අපිට download කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක download කරගෙන open කරගත්තට පස්සේ අපිට උඩින්ම මෙන්න මේ විදිහට පෙන්වනවා නිල් පාටින් get PC health app කියලා එකක්. ඉතින් මෙන්න මේක ටච් කරලා ඒ app එක download කරගෙන සාමාන්‍ය app එකක් install කරන විදිහටම install කරගෙන මේක open කරගත්තට පස්සේ උඩින්ම තියෙනවා check now කියලා option එකක්. අන්න එතන click කරලා ඔයාගේ PC එක check කරගන්න ඕන. මෙතනදී අර කලින් කිව්ව security issue එක නැත්නම් මෙන්න මේ විදිහටත් ඒ විදිහට security issue එකක් තියෙනවා නම් මෙන්න මේ විදිහටත් පෙන්වාවි. අපි ඉස්සෙල්ලම බලමු security issue එකක් නැත්නම් Windows 11 install කරගන්න විදිහ. අපි කලින් download කරපු installation assistant නැවතත් open කරගෙන එතන පහලින්ම තියෙන accept and install කියන එක touch කරාට පස්සේ ඔටෝම Windows 11 මෙන්න මේ විදිහට download වෙනවා. ඉතින් මේකට නම් data ඕන. සාමාන්‍යයෙන් GB 5ක් විතර යනවා. ඉතින් මේ විදිහට Windows 11 download වුණාට පස්සේ නැවතත් මෙන්න මේ වගේ window එකක් එනවා. එතනින් restart now කියන එක දුන්නම Windows 11 අලුත්ම update එක install වෙනවා. ඉතින් දැන් බලමු ඔයාගේ PC එකේ අර කලින් කිව්ව security issue එක තියෙනවනම් Windows 11 install කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට මම දීලා තියෙන පළවෙනි link එක touch කරලා Microsoft official website එකට ගිහින් එතනින් පහලින් තුන්වෙනියට තියෙන download Windows 11 disk image කියන තැන පල්ලෙහෙන් තියෙනවා පොඩි select download කියලා තැන. අන්න එතන click කරලා Windows 11 select කරගන්න ඕන. ඒ විදිහට select කරලා යටින් තියෙන download කියන තැන click කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ language එක select කරන්න තැනක් එනවා. මෙතනින් choose one කියන එක ක්ලික් කරලා ඔයාගේ භාෂාව සිලෙක්ට් කරන්න ඕන. මෙතනදී සිංහල භාෂාව නැති නිසා ඉංග්‍රීසි තෝරගන්න. මේ විදිහට තෝරගෙන යටින් තියෙන confirm කියන තැන ක්ලික් කරාට පස්සේ නැවතත් එනවා 64 bit download කියලා option එකක්. මෙන්න මෙතනින් අපේ Windows 11 ISO file එක download කරගන්න ඕන. ඉතින් සාමාන්‍යයෙන් මේකත් GB 5ක් විතර වෙනවා. මේක download කරගත්තට පස්සේ ඔයාලට download කරන්න තව file එකක් තියෙනවා. ඉතින් අන්න ඒ file එකෙන් තමයි අර කලින් කිව්ව security issue එක skip කරන්නේ. මේකදී මම description එකේ දීලා තියෙන දෙවෙනි link එක click කරාම මෙන්න මේ වගේ website එකකට එනවා. මෙන්න මෙතනින් subscribe කියන තැන click කරාට පස්සේ ඔයාව නැවතත් මගේ channel එකට අරගෙන එනවා. මෙතනින් මාව subscribe කරාම ඔයාලට
දීලා තියෙන ලින්ක් එක අන්ලොක් වෙනවා. ඉතින් නැවතත් අර වෙබ් පේජ් එකට ගිහිල්ලා යටින් තියෙන get link කියන තැන ක්ලික් කරාට පස්සේ කෙලින්ම ඔයාලව අරගෙන යනවා ඩවුන්ලෝඩ් කරන තැනට. මෙතනදී KB පොඩි ගානක් තියෙන ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඔප්ෂන් එකක් පෙන්වනවා. මෙතනින් ඔයාලට මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කලින් ඩවුන්ලෝඩ් කරපු Windows 11 ෆයිල් එක extract කරගන්න ඕන. ඒකට Windows 11 ISO ෆයිල් එක උඩ right click කරලා extract කියන තැන extract here කියන එක ක්ලික් කරන්න ඕන. ඉතින් ඔයාලට මේ විදිහට extract option එකක් පෙන්වන්නේ නැත්නම්, ඒ කියන්නේ ඔයාලගේ PC එකේ WinRAR කියන software එක නැහැ. ඉතින් ඒ WinRAR කියන software එක download කරගන්න නම් මම description එකේ දීලා තියෙන තුන්වෙනි link එක ක්ලික් කරලා ඒ app එක download කරගෙන install කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට extract option එක enable වෙලා තියෙනවා කියලා බලාගන්න පුළුවන්. හරි. ඒ විදිහට Windows 11 ISO file එක extract කරගත්තට පස්සේ අපි අර දෙවෙනියට download කරපු file එක දෙවෙනි link එකෙන් ගිහිලා download කරපු file එකත් අර කලින් විදිහටම extract කරගන්න ඕන. ඉතින් ඒ දෙවෙනියට extract කරපු file එක extract කරාම මෙන්න මේ විදිහට files දෙකක් බලාගන්න පුළුවන්. මෙන්න මේ files දෙකෙන් පළවෙනි ෆයිල් එක උඩින්ම තියෙන ෆයිල් එක කොපි කරගෙන අපි අර කලින් Windows 11 ISO ෆයිල් එකක් extract කරේ අන්න එතෙන්ට ගිහිල්ලා ඒ ෆයිල් අතර තියෙන source ෆයිල් එක open කරගෙන අන්න ඒ ෆයිල් එක ඇතුලෙන් අර කලින් කොපි කරගත්තු ෆයිල් එක paste කරන්න ඕන. ඊට පස්සේ එතනින් back වුණාට පස්සේ යටින්ම මෙන්න මේ විදිහට තියෙනවා setup ෆයිල් එක. මේක open කරගන්න ඕන. මේක open කරන්න කලින් ඔයාලගේ internet connection එකක් දීලා තියෙනවා නම් ඒක disable කරන්න ඕන. ඉතින් මේක ඒ විදිහට open කරගත්තට පස්සේ මෙතන මේ තියෙන change how to setup download update කියන තැන click කරලා එන window එකෙන් not right now කියන එක dot එකක් දාලා යටින්ම තියෙන next කියන තැන click කරන්න ඕන. ටිකලාවකට පස්සෙන window එකේ accept කියන තැන click කරාම එක වෙලාවකින් නැවතත් window එකක් එනවා. එතන තියෙනවා change what to keep කියලා තැනක්. මෙතනින් පළවෙනි එකට ඩොට් එකක් දැම්මොත් ඒකෙන් අදහස් වෙන්නේ ඔයාගේ PC එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. 22H2 update එක විතරක් වැඩිලා normal විදිහට PC එක තියෙනවා. ඒකෙන් දෙවෙනි එකට ඩොට් එකක් දැම්මොත් ඔයාගේ local disk C එක තියෙන්නේ. අන්න ඒක විතරක් format වෙනවා. අනිත් දේවල් ටික හැමම තියෙනවා. local disk C එකේ තියෙන දේවල් ඔක්කොම format වෙලා Windows 11 22H2 update එකත් වදිනවා. ඒත් එක්කම තුන්වෙනි option එක ඔයා select කරොත් එතනින් කියවෙන්නේ ඔයාගේ සම්පූර්ණ PC එකම සම්පූර්ණයෙන්ම format වෙනවා. ඉතින් මම නම් recommend කරන්නේ පළවෙනි option එක. මොකද ඒකෙදි කිසිම file එකක් delete වෙන්නේ නැහැ. කිසිම දෙයක් වෙන්නේ නැහැ. update එක විතරයි වදින්නේ. ඒක නිසා මම පළවෙනියටම තියෙන option එක select කරගෙන මෙන්න විදිහට යටින්ම තියෙන next කියන තැන click කරනවා. මෙන්න විදිහට next කියන තැන click කරාට පස්සේ ටික වෙලාවකින් එන window එකේ instrall කියන තැන click කරාම ඔටෝම ඔයාගේ PC එක restart වෙලා Windows 11 install වෙවි. සාමාන්‍ය විනාඩි 15ක් 20ක් වගේ කාලයක් යනවා. ඒ විදිහට restart වෙලා ඉවරනට පස්සේ බලාගන්න පුළුවන් Windows 11 22H2 update එක update වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයාලට අවශ්‍යයි නම් Windows 11 මේ විදිහට නැතුව pen එකක් boot කරලා Windows 11 දාන්නේ. අන්න ඒ විදිහට දාගන්න අවශ්‍යයි නම් ඔයාලට පුළුවන් Master Touch 1 කියන YouTube එකේ search කරාම එන මෙන්න මේ channel එකෙන් ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. Windows 11 ගැන ගොඩක් videos මෙයා කරලා තියෙනවා. ඉතින් මෙතනින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ video එක ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ WhatsApp number එක දාලා තිනවා. ඒ number එකට call එකක් හරි message එකක් හරි දාලා ඔයාගේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ තාක්ෂණික වශයෙන් වැදගත් වෙන මේ වගේ වීඩියෝ සහ තවත් ගොඩක් දේවල් මග නොහැර බලන්න මම subscribe කළ මාතක එකතු වෙන්න කියන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. සුබ දවසක්.